ට්‍රීට්මන්ට්ස් ඔක්කොම අපිට මහරගම අපේක්ෂා හොස්පිටල් එකෙන් එකන මේ කැන්ස පේෂන්ස්ලට ෆ්‍රී කරගන්න පුළුවන් නේද? පුළුවන්. මං හිතන්නේ මහරගම අපේක්ෂා රෝහල තමයි ලංකාවේ තියෙන රෝහල්වලින් මූලිකතම රෝහල. එතන තමයි දරුවන්ගේ පිළිකාවලටත් බෙහෙත් දෙන ඉතාමත් හොඳ කණ්ඩායමක් එතන ඉන්නවා. අපේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක මං හිතන්නේ අපි මුහුණ පාපු එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් බෙහෙත් නැතිකමත් එයින් එකක්. සමහරලාට එක්ස්රේ මැෂින්ස් කැඩෙනවා, ඒ වගේ ඒවා වෙන එකක් වෙනවා. සමහරලාට අපිට වෙලාවට ඉතින් ඒ ප්‍රශ්න මැද්දේ වුණත් මං හිතන්නේ හුඟක් අපිට වැඩියෙන් පිට රටවල් ඉන්න අය, ඒ වගේම හුඟක් දායකත්වය දීපු අය ඉන්නවා. රට සෑහෙන කරදරකාරී මට්ටමක යනකොටත්, බෙහෙත් නැතුව තියෙනකොටත් හුඟක් අය ලංකාවේ හිටපු පිටරටවල ඉන්න අය ගොඩාක් අය උදව් කරා. ඉතින් ඒ හරහා ඉතින් සාමාන්‍ය නොමිලේ ලබා දෙනවා. නමුත් අවස්ථා තියෙනවා, දැන් ඒකයි අපි ගාවටත් එන්නේ, බෙහෙත් නැති වුණාම ලෙඩා ගෙවල ගන්න එක අමාරුයි. මහරගමට එන ලෙඩෙකුට ඒක කරන්න හරි අමාරුයි. මොකද මේ බෙහෙතුත් පොඩි ගණන් වලට ගන්න බෙහෙත් නෙමෙයි, 15,000 20,000 වගේ ගන්න අය. ඉතින් මං හිතන්නේ ආර්ථික මට්ටම මීට වඩා දියුණු වුණාම මං හිතන්නේ පිළිකා රෝගියෙකුට ඒ අවශ්‍ය බෙහෙත් සියල්ලම රජයේ රෝහල් වල තියෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඒ තත්ත්වයට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෛද්‍යවරුන් ඒගොල්ලන්ගේ උපරිමය කරනවා. ඉතින් මං හිතන්නේ ඒකත් එක්කම ඉස්සරහට මේ ආර්ථික මට්ටමේ දියුණු වුණාම මේ ප්‍රශ්න ඇති නොවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. කියන්නේ මම ડોක්ටර්ව ඉන්ටර්වියු කරන්න ප්‍රධානතම හේතුව උනේ අපේ පිට රට ඉන්න ලංකාවේ මිනිස්සු ඒගොල්ලන්ට කැන්සර් ඉන්දිරා කෑ ට්‍රස්ට් එකට උදව් කරන්න ඕන නම් කොහොමද කරන්නේ? එතකොට ඒ ප්ලට්ෆෝම් එක කොහොමද රීච් කරන්නේ මේ හැම දෙයක්ම ටු ක්‍රියේට් අවයානස්? සෝ මං අනිවාර්යයෙන්ම මං මේ ෂෝ එකේදී මම ලිංක්ස් දාන්නම්, ෆෝන් නම්බර්ස්, වෙබ්සයිට්, මේ එතකොට හොට්ලයින් නම්බර්ස්, මේ හැමදෑම මං දානම්. මම ඉල්ලීමක් කරනවා ඔගොලන්ට. මම දන්නවා ඒ කියන්නේ පර්සනලි ඇවිල්ලා ඔගොලන්ගේ කාලයෙන් වොලන්ටිය කරන්න බැරි වුණාට ඔගලන්ට යම්කිසි මුදලක් හරින් පරිත්‍යාග කරන්න පුළුවන් නම් කැන්සර් කෙයා ට්‍රස්ට් එකට මං හිතන්නේ ඒක ලොකු උදව්වක්.